පසුගිය සමයේ ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම් පැහැරීමක් සිදු ඇත්නම් ඊට වගකිවිතු පාර්ශවවලට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්බන්ධ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහන් ගුණරත්න මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සුව බැලීමට පත් කළ ජනාධිපති කොමසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව පිටතර පැමිණි අවස්ථාවේදී ඔහු මේ අදහස් පළ කළා. මහාචාර්ය රොහන් ගුණරත්න මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවපැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පැය 9කට ආසන කාලයක් ප්‍රකාශ ලබා දුන්නා. This commission is මෙම කොමිසම ශ්‍රී ලංකාවට තීරණාත්මකයි. මොකද මෙම කොමිසම මගින් සිදු කරන්නේ විමර්ශන කටයුතු පමණක් නොවේ. අපේ රටේ අනාගත සුරක්ෂිතභාවය පිළිබඳ නිසි සැලැස්මක් එතුලින් ලබා දෙනවා. මා සිතනවා රටේ අනාගතය ගැන සිතන සහ කටයුතු කරන සෑම කෙනෙකු විසින්ම මෙම කොමිසමේ නිර්දේශන් සහ වාර්තාවන් අධ්‍යයනය කළ යුතුයි. මොකද මම හිතනවා මෙම කොමිසමෙන් අනාගතයේදී ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට පත් කිරීමට ගත යුතු අත්‍යවශ්‍ය පියවරයන් පිළිබඳ නිසි මාර්ගෝපදේශයක් ලබා දෙයි කියලා. ඔබතුමා හිතනවාද මේ කොමිසම සභාවෙන් යම් කිසි සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා? එවගේම පාස්කු ඉරුදින මෙරට සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම කොමිසම කිසිදු දේශපාලන කාර්යයකින් බලා කටයුතු සිදු කරන්නේ නැහැ. එවගේම මෙම කොමිසමේ වාර්තාවන් විපක්ෂයට සහ රජයට පිළිගත හැකියි. සාධිරණ වංශයේ මේ සම්බන්ධයේ සාක්ෂි ලබා දීම සිදු කරා. ඔබතුමා හිතනවාද මේකට ඍජු වගකීම් පුද්ගලයන්ට දෙසි දඩුවම් ලැබෙන්න ඕනේ කියලා? Certainly යම්කිසි අයුරකින් වගකීම් ගිලිහිලා තියෙනවා නම් ශ්‍රී ලංකා රජය ඒට දඬුවම් ලබා දිය යුතුයි. මෙම කොමිසමේ සම්පූර්ණ කාර්යභාරය වන්නේ ඒ අයුරින් වගකීම් ගිලිහි තිබෙනවා දැන සොයා බැලීමයි. කොටාදේ රාජපක්ෂ මහතාගේ රජ්‍ය යටතේ මේක ඉදිරියට යයි කියලා අපේ නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බැඳී සිටිනවා තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීමට. ඔවුන් කිසිවෙකුටත් වඩා පිළිගන්නවා ආරක්ෂාව තමයි රටේ සමාජීය, දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය සඳහා වන පදනම කියලා. මහිතනවා ජනාධිපති මෙම කොමිසමේ නිර්දේශ ඉටු කරයි කියලා. Will implement many of the recommendations of this committee. මේ අතර සිංහල ජාතික සංවිධානය කොළඹ දී පැවැතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කළා. අපිට විශේෂ තොරතුරක් අනාවරණය වෙනවා. ඒ තමයි ප්‍රංශයේ ජීවත් වෙන තුෂාර පීරිස් කියන පුද්ගලයා අපිට කතා කරලා හාමුදුරනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති කොමිසම් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු තේරීංකාරක සභාව වෙන්න පුළුවන් මොන විදිහට කතා කරත් අපි හිතනවා අපි ළඟ තියෙන තොරතුරු ටික අනාවරණය නොවුනොත් චූදිතෝ කවුද කියන එක මේ රටට නිසියාකාරයෙන් අනාවරණය කරගන්න බැරි වෙයි. අපි සතුව මොහු ප්‍රකාශ කරන හඬපටයක් තියෙනවා. ජනාධිපති කාර්යාලයේ සේවය කරපු භාරත තෙන්නකෝන් නැමැති පුද්ගලයෙක් ඔහුගේ ෆේස්බුක් පිටුවක යම්කිසි සටහනක් තියෙනවා කියලා. මේ සටහනේ කියනවා ඒක බොහෝ විට හද කකියන මයිල් කෙලින් වෙන ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන්. රාජසේනාරත්න කියනවා මේ අප්‍රේල් මාසේ 16 වෙනිදා තමයි මේ භාරත තෙන්නකෝන් කියන පුද්ගලයා මේ ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව හිටියේ. එතකොට අප්‍රේල් මාසේ 16 කොහොමද භාරත තෙන්නකෝන් කියන පුද්ගලයා මේ ප්‍රහාරය සිද්ධ වෙන බව දැනගෙන හිටියේ? එතකොට රාජසේනාරත්න මහත්මයාගේම අපි හඳින් පොඩ්ඩක් අහලා බලමු. මේක තියෙනවා තමුන්නාසලා දකින්න ඇති ජනාධිපතිතුමාගේ පුද්ගලික ලේකම්ම එයාගේ Facebook එකේ දැම්මා 15 වෙනිදාට පෙර පසු විශාල පෙරලියක් ලංකාවේ සිදු වෙනවා බලා හිටින්න කියලා. ඒ බා දැම්මට පස්සේ ඒක දැම්මා, දැන් ඒකේ post එක තියා Facebook account එකත් අයින් කරගෙන තියෙනවා. මම ජනාධිපතිතුමාට පෙන්නුව අනිත් එක. දැන් මේ පුද්ගලයාගේ එකේ තියෙනවා ඒක බොහෝ විට හද කකියන මයිල් කෙලින් වෙන ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන්. මේ 16 වෙනිදා දාන post එක 22 වෙනිදා මෙයා මේ post එකව වහම අයින් කරගන්නවා. මම ජනාධිපතිතුමාට කිව්වා මේ ඔක්කොම පරීක්ෂා කරලා බලන්න. මේ මොනවද මේ කතා? මට ජනාධිපති කාර්ය මණ්ඩලයෙන්ම කිව්වා මෙයා බොහොම සම්බන්ධයි ආරක්ෂක ලේකම්තුමන්ට. එහෙම සිරිපණෑන්ඩු. ඒතකොට මේගොල්ලෝ දන්නවා එමනම් මේ ඉදිරියේදී යමක් වෙනවා. ඒතකොට මේ ඉන්නේ භාරත තෙන්නකෝන් කියන පුජ්‍යලයා.
මංගල සමරවීර අමාත්‍යවරයාගේ බොහොම ළඟ හිතවතෙක්. මංගල සමරවීර අමාත්‍යවරයාගේ විතරක් නෙමේ පාස්කු ප්‍රහාරය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙව්වායයි කියලා මඩ වීඩියෝ එකක් හදපු තුෂාර ඩී වන්නිආරච්චි කියන පුජ්‍යලයාගේත් ළඟම හිතවතෙක්. ජයසේනාරත්නට ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න සැබෑ වුමනාවක් තිබ්බනම් ඔහුට සුදුසු විමර්ශනාංශයකට සුදුසු ආරක්ෂකාංශයකට මේ සම්බන්ධව දැනුම් දෙන්න තිබ්බා. මැයි මාසේ පළවෙනිදාට ඇවිල්ලා කියලා වැඩක් නැහැ. භාරත තෙන්නකෝන්ගේ Facebook පිටුවේ කලින් තිබ්බ මේ පාස්කු ප්‍රහාරයක් සම්බන්ධව මේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධව කියලා. එතකොට අපි බොහොම පැහැදිලිව චෝදනා කරනවා රාජිත සේනාරත්නත් දැනුවත්ව තමයි මේ පාස්කු ප්‍රහාරය හෝ මේ ඔවුන් විසින් කියන අප්‍රේල් 21 වෙනිදා සිද්ධ වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරය සිද්ධ වුණේ. මෙපොහෙත දෙල් ලැබුණු ප්‍රවෘත්තියක්. පාන්දුර තල්පිටිය ප්‍රදේශයේදී හිටපු ආණ්ඩුකාර රෙජිනල් කුරේ මහතා සහභාගී වූ රැස්වීමකට අද පසුරුවේදී ප්‍රදේශවාසීන් ගෙනෙල්ල වූ විරෝධතාවක් අතරතුර හිටපු ආණ්ඩුකාරවරයාට පහර දීමක්ද සිදුව තිබෙනවා. එම අවස්ථාවට අදාළ දර්ශන අප වෙත ලැබී තිබෙනවා. හිටපු ආණ්ඩුකාරවරයාගේ පාර්ශ්වය සඳහන් කළේ එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් අංගගේ සහ ඔහුගේ සහායකින් 30 දෙනෙක් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බවයි. කෙටි විරාමයක් ලබා ගැනීමට අපගේ මේ සූදානම. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. අයාලේ යන සාහිමිකරුවන් නොමැති සත්වයින්ට මවක් වූ සංවේදී හදවතක් ඇති වයස අවුරුදු 21ක තරුණියක් පිළිබඳ මීරිගම මාලදිනී ප්‍රදේශයෙන් වාර්තා වුණා. කඩවත ප්‍රදේශයේ ලිංජලයට පෙට්‍රල් මුසුවීමේ සිද්ධියට අදාළ ඉන්ධන පිරවුම් වලට ඉන්ධන නිකුත් කිරීම తాවකාලිකව අත්හිර වූ බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රොහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හිරු ප්‍රවෘත්ති හරහා ඊයේ සිදු කළ අනාවරණයෙන් පසුව මෙම පියවරගත් බවයි. රටවටා හිරු. ජංකම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. රාත්‍රී 9:55 යලිමුණ ගැසෙමු. අයිබෝන්.